අයිමිවී යද්දිත් ඔබේ ආදරය වෙනුවෙන් පිරිසිදුව පිවිතුරුව ඉන්නට හැකිනම් දෙවියන් ඔබේ ආදරය ඔබ ළඟින්ම දවසක තබාවේ. පට්ටිපොල අඹේවල සීතපතනේ ෆාම් හවුස් එකක ගලා ගිය අසිරිමත් ආදර කතාව. සපු 6 වෙනි දිගහැරුම මෙතන් සිට. කොල්ලන්ට පාන් කපා පටර ගෑවේ සාගරය. ඔහු පාන් රාත්තල් 3ම හීනි පෙතිවලට කපා බටර් ගාමෙන් උන්නේ. චන්න ආවේ ඔහු දෙස දුබ්බරව බලාගෙන. මං ගාන්නම් මචං. සාගර සිනාසුනේ. උඹ කාලා නිදා ගන්න ඕන. දවල්ට සේල්ස් කරන්නේ නිදිමතේද? ආ? චන්න ඔළුව කැසුවේ. චන්න ඔහු බටර් ගාන දෙස බලාගෙනම උන්නේ. කොල්ලෝ ටිකට ඔහු කොතරම් ආදරේදයි චන්න දනි. ඔහු ළඟ වැඩ කරන්නට ආස හිතෙන්නේ ඒකය. උඹත් ටිකක් ඇලවෙයන් මචං. අද ඇලවෙලා බෑ මචං. හෙට වැදගත් වැඩක්නේ මචං තියෙන්නේ. උඹ හිතන්නේ මම මගේ මාමාණ්ඩි ළඟ නිදි කිරා වැටෙයි කියලාද? පිස්සා. මොන පිස්සුද? උඹ යයි නිකන් ෂාරුක් ඛාන් වගේ. සාගර සිනාසුනේ බටර් ගාමින්. පැත්තක හිටපු මට මෙච්චර සතුටු නම් උඹට කොච්චර සතුටුද කියලා මං දන්නවා. කුරුණෑගලින් ෆාම් හවුස් එකට එද්දි මචං මම දුප්පත් අනාථ කොල්ලෙක්. පට්ටිපොල ෆාම් හවුස් එක මගේ ජීවිතේම වෙනස් කළා. මං ඒ ෆාම් හවුස් එකට අදටත් හරි ආදරෙයි. මං හිටියේ පුංචි කාමරයක. පතනෙට මුණ දාලා තිබ්බේ. රෑට පතනෙ ඉඳලා හුළඟෙ එද්දි ඇඟ වෙවුලලා යනවා. මං කෝපි එකක් හදාගෙන රෑම හැරිලා පතනෙ දිහා බලාගෙන ඉන්නවා. මාත් ඉන්න තිබ්බා ඒ දවස්වල. ජීවිතේ මං මචං එක දෙයක් හරියට අදහනවා. මොකද්ද මචං? අපි කරන්නේ මොකද්ද ඒ දෙයට අවංක වෙන්න ඕන? මොනව කළත් ඒ වෙනුවෙන් කරන්න පුළුවන් හැමදේම කරන්න ඕන. එතකොට හැමදාමත් වරදින්නේ නැහැ. උඹට වැරදු නෑනේ. කොල්ලෙක්ට මචන් දෛවයේ ලොකු හයියක් දීලා තියෙනවා. නිදහසක් දීලා තියෙනවා. රෑ වුණොත් කෙල්ලෙක්ට පිටතැනක මහපාරක නවතින්න බෑ. ඒත් කොල්ලෙක්ට ස්ටේෂමක උනන් නිදාගන්න පුළුවන්. මං නිදාගෙනත් තියෙනවා. චූ බරක් ආවා කියමු. කෙල්ලෙක්ට හිතන තැන චූ කරන්න බෑ. තද කරගෙන ගෙදර එන්නම වෙනවා. ඒත් කොල්ලෙක්ට ඔය පඳුරක් ගාවට ගියාම සිප් එක අරින එක විතරයි තියෙන්නේ. ඇයි දෛවේ ඒ නිදහස කොල්ලෙක්ට දීලා තියෙන්නේ? ඇයි? චන්න කතා නොකර බලාගෙන මුන්නේ. නැගිටින්න. ජීවිතේ එක්ක හොඳට හැප්පෙන්න. නිකම් පාවෙවි ආතල් ගන්න නෙමේ. අනුන්ගේ ආතල් වලට බයිට් වෙන්න නෙමේ. මට තේරෙනවා මචං. චන්න කියද්දි ඔහුගේ ඇඟේ රෝම කෝප පවා ඩැහැගැන්වී තිබුණි. ඒ සාගරගේ කතාවට. දෛවයේ ජීවිතේට මොනවා දුන්නත් නොදුන්නත් තමන්ට ඕන දේ කොල්ලෙට ඕන නම් ගන්න පුළුවන්. හරියට එක රැයි හිතන්න ඕන. එක රැයි. Do or die කියලා ජීවිතේ එක හැප්පෙන්න ඕන. ඕනම කොල්ලෙක්ගේ ජීවිතේ ඒ වගේ හොඳ ෆයිට් එකක් තියෙන්න ඕන. හැම කොල්ලෙක්ගේම පපුව ඇතුලේ සිල්වෙස්ටර් ස්ටැලෝන් කෙනෙක් ඉන්නවා. සුපර්මෑන් කෙනෙක් ඉන්නවා. ස්පයිඩර්මෑන් කෙනෙක් ඉන්නවා. කොල්ලෙක් දැනගන්න ඕන ඒක එළියට ගන්න. තමන්ගේ දෛවයත් එක්ක ෆයිට් කරනකොට ජීවිතේ හරි ලස්සනයි මචං. එහෙම කොල්ලෝ දැක්කම දෙයියොත් බය වෙනවා. තරු පහත් වෙනවා. සෙනසුරු සැලුට් දානවා. පාන් ටික කොල්ලන්ට දීලා වරේ. සාගර පාන් පිගාන චන්න අතරදී කීවේ. චන්නගේ ඇස්සල කඳුළුය. මගේ වීරයා උඹ. මං බවත් දවසක වීරයෙක් කරනවා. වාහනයකින් කුරුණෑගලට යවන්නේ. බලාගෙන ඉඳපන්. සාගර චන්නගේ පිටට තට්ටු කර කීවේ.
සාගර කළු කලිසමට හීන් ඉරිවැටුණු නිල් කමිසේ ඇඳගත්තේය. කමිසේ දාගෙන හෝ මොහොතක් ඔහුගේ රුව බිත්තිය ගස ඇති කුඩා කැඩපතින් බැලුවේ. ඔහු සිනාසුනේ ඔහුත් එක්කමය. අදහරි ලස්සනයි, කවදාවත් නැති තරම් ලස්සනයි. කැඩපතේ වුන් රුව සාගරට කියන්නාක් මෙන්ය. සාගර පින්දුන්නේ තම සිතටය. අනන්ත දුක් කරදර එද්දී නොවැටී ඉන්නට හයිය දුන්නේ මේ දුප්පත් හිතය. එක පාරක් වැටෙද්දී දහ පාරක් නැගිටින්නට පාර පෙන්වේ මේ හිතය. ජීවිතේ බොහෝ දේ ඇස් පනා පිට නැති වෙනවා දකිද්දී ඔබට මොනවත් නැති වුණේ නෑයි කියා ජීවත් වෙන්නට හයිය දුන්නේ මේ හිතය. අදේ හිතට රජ මගුල්ය. සාගර කලිසමට කමිසේ යටකර කළු බෙල් පටි ඉනවට යැව්වේ. මෙහෙම ලස්සන්ට අඳින්නේ කාලාන්තරයකට පසුය. ජීවිතය සමග දිව්වේ රබර් සෙරෙප්පු දෙක දාගෙන පරණ ටී-ෂර්ට් එකක් ඇඟට දාගෙනය. හමගිය පට්ට ඩෙනිම ඇඳගෙනය. සාගර ඇඳ මත මොහොතකට ඉඳගත්තේ. චන්නාවේ පොලිෂ් කළ සපත්තු දෙකද රැගෙනය. කොල්ලා පවුයයි ඔහුට සිතුනි. ඔබ පොලිෂුත් කළාද? එහෙම යනවද මනමාලියක් බලන්න? සාගර සිනාසුනේ. චන්න ඔබ දෙස බලාගෙනම ඉන්නේ. සාගර සපත්තු දෙකද දමාගෙන නැගිට්ටේ. මචං, මං පොඩි කිරිබතක් හදුවා. කෑල්ලක් කාලම ඵලයන් හොඳේ. සාගර චන්න දෙස බැලුවේ පපුව දැවීගෙන යද්දී. ජීවිතය හොඳ කාලේ එන විට දෙවියන් ලං කරන්නේද හොඳ මිනිසුන්ය. ඔබ පහෝ. සාගර චන්නගේ උරතලයට සුරත තබා කීවේ. ඔහු බිත්තිය ගස ඇති අම්මාගේ තාත්තාගේ පින්තූරයේ දෙස බැලුවේ බොදෝ දෑසිනි. ඒ දෙන්න තද හිටියනම්? සාගර කීවේ ඇස් මිරිකමනි. ජීවිතේ මේ තරම් දුරක් ඉන්නට මේ ජීවිතේ හැදූ දෙමෝපියන් ජීවිතේ දිනා එද්දි ළඟ නැත. පුතෙකුට ඒ තරම් දුකක් තවත් නැත. සාගර දෙන්නාටම වැන්දුයේ. කවුදෝ හිස අතගෑවක් වැනි හැඟීමක් සාගරට දැරුණි. එයාලා මං ගාවම ඉන්නවා. ඔහු මෙමුණුවේය. සාගර පිටතට ආවේ චන්නගේ කරට අතක් දමාගෙනය. කොල්ලෝ ටික කඩිරයක් මෙන් පැකට් ගසයි. චන්න හැදූ කිරිබතෙන් කෑල්ලක් සාගර පීරිසියකට දමාගත්තේය. කිරිබත් කටා මුවට ගනිද්දී සාගරගේ දිනෙත් එත්තිය. මයි යන්නම් මචං. බුදු සරණයි මචං, දෙවි පිහිටයි. චන්න කීවේ සාගරගේ බාහුව අතගාය. සාගර මිදුලට බැස්සේ පැකට් ගසන කොල්ලන්ගේ හිසද අතගාගෙනය. සාගර පුංචි වෑන්ඩියට ගොඩවී චන්න දෙස බැලුවේ. තට්ට තනියම මනමාලියගේ ගෙදර යන එකම මනමාලිය ඔහු විය යුතුයයි චන්නට සිතුනි. පඳුරක් දාගෙනම ඵලයන් කොල්ලෝ. චන්න රියදුරු අසුන් ළඟට පැමිණ කීවේය. සාගර හිස වැනුවේ. කොල්ලාට අද කතා කරන්නටවත් නොහැක. ඒ තරම් අද සතුටිය. එහෙත් ඒ සතුට හදවතට ගන්නට ඕවිදි දුක කොතරම්දැයි චන්න සිතුවේ. දෙවියන් හදවතට සතුටක් දෙන්නේ එසේ සෑහෙන දුකද්දී හදවත් පරික්ෂා කර බලයයි චන්නට සිතුනේ. සපූ කතා කරේ සංගරාජ මාවතේ පහළට බසිද්දීය. සාගර පිරිමාර ගායට වාහනේ නවතා දුරකතනේ අතර ගත්තේ. පිට වුණාද රත්තරන්? මේ මග. ඇයි මේ? මේ කටහඬත් අමුතුයි. එහෙමනේ චූටි මැනික, අද පුදුම දවසක්නේ. ඔක්කොම බලන් ඉන්නේ වා එනකල්. මං ඉක්මනට එනවා. බයක් වෙන්න එපා, තේරුණාද? සාගර මාලිගාව ළඟ වාහනේ නවතා ඉන් බැස්සේය. දෑතින්ම පඳුරක් දැමූ ඔහු කිසිවක් නොහිතා මාලිගාව දෙස බලා උන්නේය.
අද වෙන බාරේ මම ඔබ වහන්සේට ඔප්පු කරන්නේ මගේ දරුවෙක් මාලිකාවට එකගෙන ඇවිත්. ඔව් පැතුවේ ඒ පමණේ. මාලිගාවේ දොරකඩ පාමුල මල් කඩේක උන් මල් අම්මා කෙනෙක් අතරම වී පුංචි දුවක් අඬනවා සාගර දැක්කේ විටේ. අවුරුදු නමය පමණ වූ ඇය කඳළු පුරවාගෙන අම්මා දෙස බලාගෙන උන්නාය. අක්කේ, ඔහු ගොස් ඇයට කතා කළේ. මල් අම්මා සාගර දෙස බැලුවේ පුදුමේනේ. පුංචි මහත්තයා, ඇයි මේ දුව අඬන්නේ? ඇය පාටික ගෞමක් ඇඳගෙන උන් දුව දෙස බලා හිල්ලුවාය. හෙට ඉස්කෝලේ උත්සවයක්. ඒකට යන ළමාසාරියක් ඕනෙලු. මේ හදිස්සියේ ළමාසාරි ගන්න සල්ලි නෑ පුංචි මහත්තයා. බිස්නස් ඇත්තෙම නෑනේ. මල් ටික ගන්නෙත් ණය වෙලා. ඇයි කීවේ අසරණවය. සාගර දුව දෙස බැලුවාය. ළමාසාරි කොහෙද තියෙන්නේ? නිමල්කා සාප්පුවේ තියෙනවා. ඇය ලැජ්ජාවෙන් කීවාය. සාගරයාගේ හිස අතක ඔහුගේ පර්ස් එක ගත්තේය. දුවට ළමාසාරියක් අරන් දෙන්න, අතම ගන්න. සාගර ඇය අත රුපියල් 2000 තැබුවේ. පින් පුංචි මහත්තයා, පුතේ පුංචි මහත්තයට වඳින්න රත්තරන්. ඇය එහෙමම බිම දනවබා වඳිද්දි සාගරට දුකය. සාගර වාහනයට නැගී ඇගේ කඳුළු වේලුන මුහුණද අතගාගෙන. එහෙනම් යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.